දර්ශන් කියන එකන කවුද කියලා දර්ශන්ම හොයාගෙන ඉන්න ටයිම් පීරියඩ් තමයි මේක බිකෝස් මටම දන්න මම ඉන් ෆියුචර් මොකද්ද කන්ටිනියු කරන්න යන්නේ කියලා මගේ කැරියර් විදියට මට තාම ඒක මම හොයාගෙන ඉන්නවා බිකෝස් මට පේන්ටින් දන්නවා පේන්ටින් තමයි මම ඉස්සරම කැරියර් විදියට පටන් ගත්තේ ඒකට පස්සේ ටීවී ප්‍රසෙන්ටර් මම තමිල් ටීවී චැනල් එකක මම ටීවී ප්‍රසෙන්ටර් විදියට හිටියා අවුරුදු 8ක් වැඩ කරා ඒකට පස්සේ ඒකත් හරියට මට සෙට්ුම් නෑ දැන් සිංගල ටෙලි සීරීස් කරගෙන ඉන්නවා මේකත් කොච්චර කාල කරනවද කියලා දන්නේ නැහැ සමහර වෙලාවට මේක පර්මනන්ට් වෙන්නත් පුළුවන් ෆියුචර් මේකේ තියෙන්න පුළුවන් නැත්තම් මම වෙන කැරියර් එකකට යනවද කියලා මටම තාම දන්නේ නැහැ බට් දර්ශන් කියන එකේනාව කවුද කියලා දැනට මට ඔඩියන්ස් කේ පොයින්ට් ඔෆ් වියු එකේ විලන් කියලා කොම කියනවා බිකෝස් මම විලන් කැරක්ටර් තමයි මම සිංහල ෆීල්ඩ් එකට ආපු ගමන් ඉඳලා හිතුවක්කාර එකේ පටන් ගත්තා සෝ ඒකේ විලන් කැරක්ටර් කරා ඒකට පස්සේ සිදු ටූ දැන් ශක්ති ඒක යනවා ඒකෙත් මම මෙයින් විලන් කැරක්ටර් කරනවා සෝ ඒ හින්දා දර්ශන් කියන එකේනා විලන් විදිය තමයි කට්ටියට පේන්නේ යා දර්ශන් දි ආටිස්ට් කියලා දාලා තිනවා ඒක ඇවිල්ලා ආටිස්ට් කියලා මිනින් දෙකක් තියෙනවා දැන් ඇක්ටිං කරන ආටිස්ට්ලා ඉන්නවා ඒගොල්ලන්ට ආටිස්ට් කියලා කියන්න පුළුවන් බට් මම දාලා තියෙන ආටිස්ට් මීනින් එක පේන්ටර් සෝ මම පේන්ටිං කරනවා ඉඳලා ඒමම පටන් ගත්තා දර්ශන් දි ආටිස්ට් කියලා මගේ පේන්ටිං බිස්නස් එක කරන්න තමයි දර්ශන් දි ආටිස්ට් කියලා මම පටන් ගත්තේ බට් ඒමම ඒක ලීව් කරා එමු තියමු කියලා දෙකටම කැමති බට් ඩ්‍රොයිං වලට දැන් මම හැමදාම ඩ්‍රා කරන එකෙක් නෙමෙයි මගේ ඩ්‍රොයිං මූඩ් එක ඒක එකතු කරලා මොකද ඩ්‍රා කරමු කියලා හිතලා එක ඩේ එකක් මම සයිඩ් එකට තියලා ඒ දවසේ මුකුත්ම කරන්නේ නැහැ කාටවත් කතා කරන්නත් නැහැ ෆෝන් එක ඇප්ලොන් බඩ් එකේ දාලා ජිම් යන්නේ නැහැ මුකුත් කරන්න නැතුව කන්නත් නැහැ වතුර විතර බීලා එදා ඒ දවසම පේන්ටිං කරනවා ඒක ඒ දවසම මට ඉවරක් කරනවා සෝ ඒ වගේ පේන්ටර් තමයි මම ට්‍රේනර් පේන්ටිං ගැන කිව්වොත් පේන්ටිං උත් මට කැමති ගොඩක් ඇක්ටිං ගොඩක් කැමති දැන් ඒක ඇවිල්ලා හැබැයි පොඩි කාලේ ඉඳලා පැෂන් කියලා මම කියන්නේ ඒක දැන් රීසන්ට්ලි ආපු ෆීවර් එකක් තමයි ඇක්ටිං කියන්නේ මම බල්ලා දැන් ඉන්ඩස්ට්‍රී එකේ ඉන්න ඇක්ටර්ස් ඔක්කොම කොහොමද ඇක්ට් කරන්නේ කියලා ඕව බලලම තමයි මම පිකප් කරගත්තේ ඈවන් මම මූවී ෆෑනක් නෙමෙයි මම එච්චර මූවීස් බලලත් නැහැ දැන් කට්ටේ කියනවනේ මොකද මේ ජෙනරේෂන් කියන්නේ නෙට්ෆ්ලික්ස් එකේ මේ මූවි බලවද මේ සීරීස් බලවද කියලා මම කතා කරනවනේ ඒ වගේ දේවල් ගැන මට නොලෙජ් උත් නැහැ සෝ ඒව ඔක්කොම බලලා මගේ ඇක්ටිං කැරියර් එක මම පටන් ගත්තෙත් නැහැ අපේ ඉන්ඩස්ට්‍රි එකේ තියෙන සමහර තමිල් ඕල්ඩ් මූවීස් බලලා තිනවා ඒව ඔක්කොම බලලා ඒක කරලා මගෙන් තියෙන එක මම ස්ක්‍රීන් එකට දෙනවා හැම එකම අමාරුයි තමයි ඊවන් පේන්ටිං ඒකත් අමාරුයි තමයි ඒක පටන් ගත්ත ටයිම් එකේ මම කරපු පේන්ටිංස් වලට දැන් කරන පේන්ටිංස් වලට ගොඩක් ඩිෆරෙන්ට් වෙනවා ඒ විදිහට තමයි ඇක්ටිං උත් ඇක්ටිං පටන් ගත්ත කාලේ ඇවිල්ලා මම ඒ වෙලාවේ මම තමිල් සීරීස් වලට ඇක්ට් කරා ඒ ටයිම් ඇවිල්ලා මම තමයි ඕනේ කියලා සෙලෙක්ට් කරත්තා කවුරුත් නැති ඉඳා මාව සෙලෙක්ට් කරලා දාලා ඇඩ් කරන්න දුන්නා සෝ ඒ ඉඳා ඒ ටයිම් මට ඒක සම්බන්ධයක් නැති වැඩක් මේ ඇක්ටිං කියන එක සෝ මම ගොඩක් අමාරුවෙන් තමයි කරේ බට් පොඩි කලඳලා අර මිමික්‍රි ඒ වගේ කරගෙන ඉන්නවද ගොඩක් ඒ කම්ෆර්ටබල් සෝන් එකේ මම කරා ඒකෙන් පටන් අරන් දැන් විලන් කැරක්ටරයක් කරන විදිහට මම ඇක්ටිං කරනවා ජිම් වර්කවුට් ජිම් වර්කවුට් එකේ ගොඩක් කැමති බයිසෙප්ස් ගොඩක් ටයර්ඩ් වෙනවා එහෙත් මට එන්නත් නෑ හරියට ආන්සර් වෙන්නත් නෑ ඒ හින්දා මම කැමැත්තෙන් කරනවා කරමු ගෑනු ළමයි මෙච්චර කැමති කියන එක ඇවිල්ලා දැන් ඒක ට්‍රූ ස්ටෝරි එකක් තියෙනවා ඇත්තම කිව්වොත් මම තමිල් ටීවී ප්‍රසෙන්ටර් විදිහට අවුරුදු 8ක් හිටියා එහෙම වෙලා මට මම ඇත්තටම කිව්වොත් තමිල් කට්ටියට මාව එච්චර කැමති නැහැ දැන් රීසන්ට්ලි මම හිතුවක්කාර එකේ සිංහල ඉන්ඩස්ට්‍රී එකට
පොඩ්ඩක් ඉන්ටඩියස් වුණම තමයි තාම හරියට ඉන්ටඩියස් වෙලා නැහැ. දැන් මම මේ ඉන්ටර්විව් එකට මට කතා කරනකොටත් මට දන්නේ ඇයි බව දන්නේ. මට ඉන්නේ 15,000 ෆලෝවර්ස් විතරක් නේ. අනිත් ගොඩක් ආටිස්ට්ලා ඉන්න ඒගොල්ලන්ට කොච්චර ෆලෝවර්ස් ඉන්නවද කියලා මටම ඒක පොඩ්ඩක් ගිල්ටි ෆීල් එකකුත් තිබ්බා. මම එනකොට අනිත් කට්ටිය බලනවද දන්නේ නැහැ. ඒ වගේ ගිල්ටි ෆීල් තියෙනවා. මොකද ඇත්තටම කියන්න ගියොත් තමිල් කට්ටියට එච්චර මාව කැමති නැහැ. ඊවන් දැන් ගෑන් ළමයට කැමති කියලා දැන් ඔයගේ ක්වෙස්චන් එක ආනකොට ඒ පැත්තට තමයි මගේ ඔළුව යන්නේ. ಸೊ එච්චරට මාව කැමති නැහැ. ඒක මගේ ඩිසිෂන් මේකින් එකේ තමයි තියෙනවා කියලා මම කියන්න පුළුවන්. මොකද දැන් මම සිංහල ඉන්ඩස්ට්‍රි එකට එනකොටම මම විලන් කරන්න හීරෝ මොකුත් නැහැ. එපා කියලා මම ආවනේ. ඒ විදිහටම මම ටැමිල් එක පටන් ගත්තොත් මට ටැමිල් වලින් ෆෑන්ස් ඉන්නවා ඇති. දැන් මම ටැමිල් වලින් හීරෝ කැරක්ටර් කරලා තිනවා. ඒ හින්දා මාව එච්චරට කැමති නැහැ. සිංහල ෆීල්ඩ් එකට එනකොටම මම හිතුවක්කාරයකේ දැන් සීදු 2 එකේ විලන් කැරක්ටර්ස් කරනවා හින්දා මට ඒකටම දැන් න්‍යූ ජෙනරේෂන් එකේ විලන්ට කියලා ආඩියන්ස් එකක් ඉන්නවා. ඒ ආඩියන්ස් තමයි මටත් කැමති. මටම කියලා තනියම ආඩියන්ස් ඉන්නවා කියලා මට. සෝෂල් මීඩියා ඇප් එක වැඩියෙන් යූස් කරන්නේ ඉන්ස්ටාග්‍රෑම් තමයි. ඉන්ස්ටාග්‍රෑම් එකේ ගොඩක් ආටිස්ට්ලා ෆොලෝ කරනවා. බිකෝස් මට ඩ්‍රෙස් අප් කරන ගොඩක් කැමති. ෆැෂන් ඒ වගේ දේවල් ෆොලෝ කරන ගොඩක් කැමති. ඒවා ඔක්කොම කපි තමයි කරන්නේ. මම හිතලා මට මේක තමයි සෙට් වෙන්නේ කියලා මට ඩිසිෂන් මේකින් කරන්න දන්නේ නැහැ. මම සයිලන්ට්ලි ආටිස්ට්ලා ටිකක් ෆොලෝ කරනවා. ඒගොල්ලන්ගේ ප්‍රොෆයිල් එක හැම වෙලාවම මම බල්ලා ඒකේ තියෙන කොස්ටියම්ස් ඒගොල්ලන් මේන්ටේන් කරන දැන් රින් බ්‍රේස්ලට් චේන් වුණාම ඔක්කොම මම කපි කරලා ඒගොල්ලන් වගේම අදාගෙන හිම තමයි මේන්ටේන් කරන්නේ. ඒක බලන්නටම මම ඉන්ස්ටාග්‍රෑම් ස්ක්‍රෝල් කරගෙන ඉන්නවා. ඔව් සිංහ ඇක්ටර්ස් ඉන්නවා. ගොඩක් ඇක්ටර්ස් ඉන්නවා. ඒගොල්ලෝ මම ගොඩක් ෆොලෝ කරනවා. දැන් මම විලන් කැරක්ටර් කරනකොට ෆස්ට් මට හිතුවක්කාරයකට කතා කරනකොට ඒ ඩිරෙක්ටර් කිව්වා මට පොඩ්ඩක් තමිල් ස්ටයිල් ටච් කරගෙන තමයි යන්න ඕනේ කියලා. ಸೊ ತಮಿಳ್ ವಲಿನ್ ಹಿಟಪು ವಿಲನ್ಸ್ ಪೊಡ್ಡಕ್ ಇನ್ನೋ ಮೇ ದಂಗ್ ಅಲುತೈ ಅರ್ಜುನ್ ದಾಸ್ ಕೇಲ ಸೊ ಯಾಗಿ ಕಾಸ್ಟ್ಯೂಮ್ ಸ್ಟೈಲ್ ಮತ್ತೆ ಗೊಡಕ್ ಎಮತಿ ಹರಿ ಸಿಂಪಲ್ ವಿಧಿಯಟ ಕಾಸ್ಟ್ಯೂಮ್ ಕರ್ನೋ ಸೊ ಏ ಪತ್ತ ಪೊಡ್ಡಕ್ ಕಾಪಿ ಕರ್ಲ ಮಂಗ್ ಕರಗನ್ ಯನೋ ಅನಿತಕ ಟವಿನೋ ಥಾಮಸ್ ಯಾವ ಗೊಡಕ್ ಎಮತಿ ಯಾಗಿ ಆಕ್ಟಿಂಗ್ ಎಕ ಹರಿ ಕೆಮತಿ ಮತ್ತೆ ಅಂಡ್ ತಮಿಳ್ ವಲಿನ್ ಮತ್ತೆ ಆಲ್ವೇಸ್ ಮಮ ಕೆಮತಿ ಕಮಲ್ ಹಾಸನ್ ರಜನಿಕಾಂತ್ ಏಕಲ್ මේ ෆොටෝ එකට මම ගොඩක් කැමති. බිකෝස් මේ ෆොටෝ එක ගත්තේ මම සිබිටු ෂූටිං ස්පොට් එකේ ගත්තේ. ඒ ෆොටෝ එක මම ෆේස්බුක් එක දැම්මට පස්සේ ඒ ෆොටෝ එක අරන් මේ නවල් පේජ් එකක් තියෙනවා ෆේස්බුක් එකේ. ඒකේ නවල් ගොඩක් මේ ස්ටෝරිස් ඒවා ලියනවා. ඒකේ මටම කියලා ඉන්ද්‍ර සහස්වර කියලා කැරක්ටර් නේම් එක අදලා මේ ෆොටෝ එක දාලා ඒක තමයි ඕපන් අප් වුණේ. මෙයා තමයි අපේ ඉන්ද්‍ර සහස්වර කියලා මාවත් කියලා කැරක්ටර් එකක් හදලා තිනවා. ඒක රීඩ් කරනකොට ගොඩක් ඉන්ට්‍රස්ටිං. තාම රීඩ් කරගෙන ඉන්නවා බිකෝස් මම රීඩ් කෙනෙක් නෙමෙයි. මට රීඩින් කැමති නැහැ ඇත්තට. බිකෝස් පොඩ පොඩ රීඩ් කරලා මගේ මම තින්නවා ඒ කැරක්ටර් එකේ කියලා කියනකොට මට හරි ආසයි. ඒ හින්දා මම පොඩ පොඩ රීඩ් කරන්න පටන් ගත්තා. රීඩ් කරගෙන ඉන්නවා. ಸೋ ಮೇ ಪಿಕ್ಚರ್ ಮಟ ಗೊಡಕ್ ಸ್ಪೆಷಲ್ ಪಿಕ್ಚರ್ ಆಗ ಮಟ ಮೇಕೆ ಇಂದಲ ಏವಾಗೆ ಕ್ಯಾರೆಕ್ಟರ್ ಆಗ ಹಂಬುನ